ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් නවදානය පුවත් සිරස්තල වෙත අල්ලාගෙන ඇති ඉඩම් වහා නිදහස් කරන්න උතුරට බලය බෙදෙන අලුතු ව්‍යවස්ථාවක් ගේන්න පළාත් සභා ඡන්දය වහා තියන්න දෙමළ ජාතික සන්ධානය ජනපතිගෙන් ඉල්ලයි සර්ජන් කොතලාවලගෙන් පසු මහා සංගරත්නේට වත්මන් ජනපති රනිල් කියපු කතාව සහ බලේ බෙදීමේ අලුත් ගේම් එක ගැන අදත් තෙලිවැකියෙන් ලිහා ගන්න බැරි පළාත් පාලන අවුල ගැන අගමැති කතා කරයි පළාත් පාලන මැතිවරණය පැරණි ක්‍රමයට තියන්න ජේසී ඉල්ලයි පාපන්දුවට පාර්ලිමේන්තුවේදී පාපහර දරුවන් මන්ද පෝෂණේ ලදරු කිරිපිටි කිලෝ ලක්ෂයක් කුකුල් කෑමට නොතේරෙන ඉංග්‍රීසිය හරහට හිටි කිරිපිටි ආනයන කරුවන් හෙලි කරයි වරායේ ගොඩ ගැසී ඇති බාණ්ඩ වහා ඉවත් කරන්න නිමල් ගෙන්ඩියෝග කැරට් 22කට වැඩි රන් තැල්ලත් මින් පසු තහනම්ද පිටරට සිට එනවනම් බෙල්ලේ බඳින්නත් බැරිද සියඹලා පිටියගෙන් අලුත් ගැසට්ටුවක් ප්‍රථමයෙන් දේශීය පුවත් අයවැය කාරක සභා අවස්ථා විවාදයේ සිවුන දිනේ ආදායි සොදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ පැය ශීර්ෂ අද විවාදයට ගැනුණා මැතිවරණයේ අවුරුදු ගානකින් කල් ගිහිල්ලා තියෙනවා මහජන නියුත්තෝ නැතුව දැන් ප්‍රධාන හේතුව හැටියට දන්නවා තියෙන්නේ මන්ත්‍රී සංඛ්‍යාව වැඩි වුණා කියලා ඔබතුමාලාට මන්ත්‍රී සංඛ්‍යාව අඩු කරන්න අවශ්‍ය නම් අපිට පුළුවන් පාර්ලිමේන්තුවෙන් නැවත මේ මැතිවරණේ පරණ ක්‍රමයට අරන් යන්න පරණ ක්‍රමයට අරන් ගියාම ආපහු 4000 වෙනවා ලිහා ගන්න බැරි අවුල් අරපු දෙයක් ඒ ලිහා ගැනීමට උත්සාහ දරුවා මෙහිද පිළිගත්ත එක කාරණාවක් තමයි පළාත් පාලන සංඛ්‍යාව වැඩි මන්ත්‍රී සංඛ්‍යාව අඩු කරගත යුතුයි කියලා මම කිව්වේ දැන් මේවයි කල් ඉක්ුත් වෙලා තියෙන අවුරුද්දකින් තවදුරටත් කවුරුත් එකඟ වෙලා තියෙනවා සිල්ම දේශපාලන පක්ෂ එස නැවත තේරිම් කාරක සභාවපත් කළා මට තේරෙන්නේ ඒක ගරු අගමැතිවරණ කරන එක පැත්තෙන් අගෞරවයක් මම ඊටාම ගෞරවයෙන් ඉල්ලන ඉල්ලීම තමයි ගරු අගමැතිතුමනි පළාත් සභාවට කරපු දේ පළාත් පාලන ආයතනට කරන්න එපා පාපන්දු වෙනුවෙන් පෞගිය කාල සීමාවේ අමාත්‍යාංශයේ හොඳ හොඳ සෙල්ලම් ටිකක් වෙලා තියෙනවා. යුඑල් ජස්ව කියන මහත්මයා 2021 ජූනි 30 වෙනිදා තිබිච්ච නිලවරණයේ සභාපතිවරයා බවට පත් වෙනවා. මේ ජස්ව කියන සභාපතිවරයාට දිගුවක් දෙනවා. සාමාන්‍යයෙන් නිල කාලය දීර්ඝ කළ දෙන වටිනා මිනිහෙක්නේ. මොහු සාම්ප්‍රදායික යුක්ති ධර්ම කඩ කරලා තනියෙන් මූල්‍ය කමිටුවේ සභාපතිවරයා විදිහට කටයුතු කරනවා. ඊට පස්සේ පුළුවන් නම් මේව නැහැ කියලා කියන්න අන්තර් පළාත් තරගාවලියේ ආහාර පාන සැපීම වෙනුවෙන් ඔන්න පූල් බිල් දාලා තියෙන්නේ නිකන් කොලකෑරි ටිකක් දාලා තියෙන්නේ ඊළඟට ආගන්න අන්තර්ජාතික සිව්කොන් තරගාවලියක් පැවැත්වුවා මේ සිව්කොන් තරගාවලිය වෙනුවෙන් රුපියල් මිලියන 170ක් වියදම් කරන්න කියලා දෙනවා දෙන්නේ කාටද කියලා දන්නවා රාජ්‍ය අමාත්‍යතුමනි නාමල් රාජපක්ෂ මහත්තයාගේ මාමගේ සමාගමට ඊළඟට ඩොලර් එක පා කරන දවසට දවස් දෙකකට පෙර ඩොලර් ලක්ෂ 5ක් සහ ලක්ෂ 2ක් බැගින් ලක්ෂ 7ක් අරගෙන තියෙන කිසිම විධායක සභාවේ අනුමැතියක් නැ මේ ලක්ෂ 7 වෙන පාඩුව 200ට විතර තිබිච්ච ඩොලර් 370 පාඩ යනකොට එකකින් රුපියල් 100ක් පාඩුණත් ඩොලර් ලක්ෂ 7කට කෝටි 7ක් පාඩුයි. මේව කාගේ සාක්කුවට දන්නේ? ඇයි මෙයාම උස්සල තියාගන්නේ? ඒකේ ප්‍රතිඵලය තමයි 207 වෙනි තැන ෆුට්බෝල් එක තියෙන්නේ. ෆුට්බෝල් එක ආය යන්න තැනක් නැහැ. ඊට වැඩිය හොඳයි ලංකාවේ පාපන්දු සංගමේ විසුරුවල දාන එක. උතුරේ දෙමළ පක්ෂ රාශියක් ඊයේ කොළඹදී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. උතුරේ අල්ලාගෙන ඇති ඉඩම් වහා නිදහස් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් නිල්ලීමට මෙහිදී තීරණය කර තිබෙනවා. එසේම උතුරු නැගෙනහිරට බලය බෙදෙන අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය බවද මෙහිදී සාකච්ඡා වී තිබෙන බවයි වාර්තා වන්නේ.
කොළඹ පැවති මෙම සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධානය ඇතුළු පක්ෂ රාශියක් එක් වුණා. මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉදිරිපත් කිරීමට තීරණය කළ ප්‍රධාන යෝජනා තුන මෙසේයි. උතුරේ අල්ලාගෙන ඇති ඉඩම් වහා දෙමළ ජනතාව වෙත නිදහස් කිරීම. උතුරු නැගෙනහිරට බලය බෙදන අලුත් ව්‍යවස්ථාවක් ගෙනීම. පළත් සභා ඡන්දය පැවැත්වීම මේ ප්‍රධාන යෝජනා තුනයි. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන්, සිබි විග්නේශ්වරන්, එස්. ශ්‍රීධරන් සහ සුරේෂ් ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස එක්ුණා. එහිදී අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් සහ සිබි විග්නේශ්වරන්. කාරණා තුන අද හඳුනාගත්තා. ඉඩම් අත්පත් කරන්න ක්‍රියාවලිය වහාම නවත්තන්න ඕනේ. ඒ වගේ අත්පත් කරලා තියෙන ඉඩම් වහාම නිදහස් කරන්න ඕනේ. දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේදී බලය බෙදා හැරන ක්‍රමය සම්බන්ධව තියෙන කොම නීතිය තියෙන ඔක්කොම වහාම ඉටු කරන්න ඕනේ. පළාත් සභා මැතිවරණය තියෙන්න ඕනේ. උතුරු නැගෙනහිරේ බලය බෙදා හැරීම ක්‍රමය ඇතුළව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න ඕනේ. ඒ ක්‍රමය රටේ අනිත් ප්‍රදේශවලටත් බලපෑම වෙන්න ඕනේ කියලා අපි කාරණා තුන අඳුරගත්තා. දෙමළ ජනතාව උතුරු නැගෙනහිර පළාත්වල ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්නවල ඉඩම අත්පත් කරන එක ඒවට ඉක්මනට විසඳීමක් සොයා ගන්න ඕනේ කියලා නීතිය වශයෙන් දෙමළ ජනතාවට අයිතිකමක් තියෙනවා. ඒ අයිතිකම අපට පාවිච්චි කරන්න ඉඩ දෙන්නේ නැත්නම් ඒක කරන්න නැති තත්ත්වයක් තියෙන නිසා ඒක ගැන අපි කටයුතුක් කරගෙන යන්න ඕනේ. ප්‍රොවින්ෂල් කවුන්සිල් ඉලෙක්ෂන්ස් එක දාගන්න ඕනේ. ඒ ඉලෙක්ෂන්ස් තිබෙනතින් තමයි අපි පළාත් සභාවේ වෙන ප්‍රශ්නවල මිනිස්සු ප්‍රශ්නවල විසඳන්න පුළුවන් කියලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කොහොමද අපි අලුත් එකක් ගේන්න ඕනේ. ඒකේ මොන මොන දේවල් ඒකේ ඇතුල් කරන්න ඕනේ. අපි දැන් ආණ්ඩුවට මේ තුනම පරීක්ෂා කරලා ඒවා කරන්න කටයුතු කරන්න කියලා අහන්නයි ඉන්නේ. දැන් ඊයේ දින විකාශය වූ ටෙලිවැකියේ නැවත විකාශයක්. ටෙලිවිෂන් ටෙලිවැකිය. දැන් ආයෙත් මේ උතුරට බලය බෙදීම කියන මාතෘකාව කර්ලියට ඇවිත්. කර්ලියට ඇවිත් නෙමේ, කර්ලියට ගෙනාවා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ නේද? ජනාධිපති රනිල් පාර්ලිමේන්තුවේදී ඇහුවේ බලය බෙදීමට එකඟද කියලයි නේද? බලය බෙදීමට සජබස් සන්ධාන එකගයි. හරි. චලයි. So Lakshman will you all agree? Agree. මම හැමදාම මම දන්නා එක. බලය බෙදීමට කැමති පුද්ගලෙක්. ඔබතුමන්ලා එකඟයි නේද? සන්දියන්. If you will call for the meeting of all parties, yes, okay. as soon as we conclude the budget sessions. මහින්ද රාජපක්ෂ හිටපු අගමැති, ඒ කියන්නේ හිටපු ජනාධිපති නේද? එයත් නැකිట్లా ඔව් කිව්වා. දැන් යුද්ධය අවසන් කිරීමට නායකත්වය දුන්නේ මහින්ද රාජපක්ෂ බව අවිවාදාත්මකයි. හොඳේ. දැන් පෙරේද පාර්ලිමේන්තුවේදී බලය බෙදීම ගැන එහෙම කතා කරපු ජනාධිපති රනිල් ඊයේ පාර්ලිමේන්තුවේදී මෙහෙමත් කිව්වා. ඒ මහා සංඝයා වහන්සේ ගැන නේද? මේ සෙල්ලම නවත්තන්න ඕනේ. පැවිදි පුද්ගලයන් මේවට දාලා මේ රටේ කලබල ඇති කරන එක පැවිද්දන්ට පැවිද්දේ වැඩ කටයුතු කරන්න කියන්නේ අපේ සංඝයා වහන්සේට. මෙහෙම ගෙනල්ලා කොහොමද කරන්නේ? පාර්ලිමේන්තුවේදී මේ බලය බෙදා හැරීම ගැන හිටපු ඇමති සරත් වීරසේකරත් කතා කළා නේද? අහලා බලන්නකෝ. ඒකීය රාජ්‍යයක බලය බෙදන්න බෑ. අවුරුදු 10 ගණක් තිස්සේ මේ රටේ ඒකීයභාවය ආරක්ෂා කරන සිංහල ජාතිය ලක්ෂ ගණන් දීපුදුවා කැපවීම කළා. අපි ආරක්ෂක ඒකීයභාවය අපි තැටියක දාලා ව්‍යවස්ථාවෙන් හරි එක එක්කනාට ඕන විදියට හරි බෙදන්න දෙන්නේ නැහැ කියන එක මේ අවස්ථාවේදී මා ඉතාම හොඳින් කියා සිටිනවා. දැන් අපේ රටේ ගෙවුණු ඉතිහාසය තුළ උදේ දවල් රාත්‍රී කෑම වේල අනනවා වගේ අනපු ප්‍රශ්නයක් තමයි බලය බෙදා හැරීම. බලය බෙදා හැරීම, බලය බෙදා ගැනීම කියන ඇත්තටම මේ මාතෘකාව යට තියෙන්නේ දශක තුනක යුද්ධයේ අර අලු යට වන ගිනි පුපුරු. හොඳේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපති මේ හදිස්සියේ උතුරට බලය බෙදීම කියන මාතෘකාව කර්ලියට ගේන්නේ එය විසඳීමේ සැබෑ අර්ථයෙන්ද? එහෙමත් නැත්නම් පේනතෙක් මානයක විසඳුමක් නැති ආර්ථික විනාශය අමතක කරලා යලි ජාතිවාදී උන්මාදයක් නිර්මාණය කිරීමටද? බැලූ බැල්මට ජනාධිපති රනිල් රටේ සැබෑ ප්‍රශ්න වෙන පාරකට හරවන්නට උත්සාහ දරන බවක් තමයි පේන්න තියෙන්නේ. අර එක් අවස්ථාවක සර් ජෝන් කොතලාවල දුශ්ශීල මහණුන්ගේ තට්ටේ තාර ගන්න ඕනේ කියලා කියපු කතාව එදා කර්ලියට ආවේ මහණුන්ගේ හිසේ තාර ගන්න ඕනේ කියලයි නේද?
අන්තිමට සර් ජෝන්ට පැරදිලා ගෙදර යන්නටත් වුණා. මේ කතාවෙන් පස්සේ රටක ප්‍රධාන පුරවැසියා මහා සංගරත්නේ ගැන කළ නරකම කතාව ඔය පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ කියපු වචන ටික විය යුතුයි. එක එක පක්ෂවලට කඩේ යන අය අතර සමහර ස්වාධීන ස්වාමින් වහන්සේලා අද මේ දූෂිත දේශපාලනඥින්ව ඍජුවම ප්‍රශ්න කරන්නට පටන් අරන්. ජාතික දේපල විකුණගෙන කුස්සිය ශක්තිමත් කරන්න හදන විකොනොමික්ස් න්‍යායට විරුද්ධ වෙන්න පටන් අරන්. මේවා දරා ගන්න බැරිව වියුරු වැටුණු පුද්ගලිකුගේ කතා ස්වරූපයක් තමයි අප දැන් දිගින් දිගටම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගෙන් දකිමින් සිටින්නේ. දැන් මේ බලේ බෙදා හැරීම කියන මාතෘකාව එන්න පෙර බලමුද ඇත්තටම මේ යථාර්ථය කුමක්ද කියලා නේද උතුරේ ප්‍රශ්නේ. ඒ කියන්නේ දශක තුනකට වැඩි යුද්ධයට බලපෑ හේතු රාශියක් තිබෙනවා. එදත් අදත් මේ මජර දේශපාලනඥින් ආගම ජාතිය ඉදිරියට දමමින් දෙමළ සිංහල මුස්ලිම් අන්තවාදයක් නිර්මාණය කිරීමට දායක වුණා මිස ප්‍රශ්නයක් හරි තැනින් අල්ලගන්න කැමැති කට්ටියක් උනේ නැහැ. උතුරේ ප්‍රශ්නය තුළ ඇත්තෙත් සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවම මුහුණ දෙන ආර්ථික සාධකයේ. හැමදාම මේ දේශපාලන නායකින් මෙන්න මේ ආර්ථික සාධකයේ අමතක කරනවා යට ගහනවා. හරිද? ශ්‍රී ලංකාවේ ගංගාවක් නැති එකම ප්‍රදේශය උතුර. එසේම තේ, පොල්, රබර් වැනි අපනයන භෝග වගාවක් නැති එකම ප්‍රදේශයත් උතුර. ස්වභාවික සම්පත් වලින් දිලිඳුම ප්‍රදේශයත් උතුර. සාම්ප්‍රදායික ධීවර කර්මාන්තේ සහ කෘෂි භෝග හැරණු විට ඇති ආර්ථික හයිය කුමක්ද? මුකුත් නෑ. බොහෝ වෙලාවට දකුණට හෝ පිටරටක රැකියාවට ගොස් මුදල් ඉපීම තමයි උතුරේ අයගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් බවට පත්ුනේ. ඒ කියන්නේ මුදල් ඇනවුම් ආර්ථිකයක්. ඒකට කියන්නේ මනි ඕඩර් ඉකොනොමි එකක් කියලා. හරිද? උතුරට අදත් තියෙන්නේ ඒක තමයි. ඇත්තටම උතුරේ සේම දකුණෙද ආයුධ සන්නද්ධ අරගලවල එක් පැතිකඩක් වුණේ ආර්ථික අහේනිය. සමාජ අසමානතාව, සමාජ අසාධාරණත්වය ඇතිවුන්ට වෙනත් ලෝකයක්, නැතිවුන්ට අපාය කියන මේ ක්‍රමවේදයට විරුද්ධ වීම තුළයි මේ බොහෝ අරගල නිර්මාණය වුණේ. මේ එකදු සාධකයක්වත් මේ උතුරෙන් හෝ දකුණෙන් අතුගා දමන්නට ජේ.ආර්.ලා බණ්ඩාරනායකලා වික්‍රමසිංහලා රාජපක්ෂලා සමත් උනේ නෑ. සමත් වෙන බවක් පේන තික්මානයකවත් නෑ. ඒ වෙනුවට ලාභ ලබන ආයතන විකුණලා ආයේ ටික කාලයකට ආර්ථිකයේ ශක්තිමත් කියලා අපට කන්න දීලා ඇඟ බේරගෙන ඒ උන්දලා මැරිලා යන්නයි මේ සූදානම. ආර්ථිකයේ මහා බිහිසුණු ස්වභාවය යටපත් කරන්න එක එක ජාතියේ නින්දිත මාතෘකා කරලියට ගේන බව අමතක කරන්ට එපා. හොඳේ, මේ බලේ බෙදා හැරීම කියන මාතෘකාව වික්‍රමසිංහ ජනාධිපති කරලියට ගේන්නෙම බලය බෙදන්ට නෙවෙයි. බලේ බෙදීම ඇතුලේ ජාතිවාදී උන්මාදය කරලියට ගේන්න හරිම ලේසි. ඔවුනේ සිංහල දෙමළ මුස්ලිම් මිනිසුන්ගේ කුසගින්න යට යවලා මහා වෛරයක් ආයේ එළියට ගන්න ලේසිම මාතෘකාවක් මේ. ඒකට ඔය දෙමළ නායකිනුත් එක පයින් කැමති. එයාලගෙන් වැඩි හරියක් හැමදාම ජීවත් උනේ මේ සිංහල නායකින් වගේම සැපගත්තේ දෙමළ මිනිසුන්ගේ ආර්ථික දුක විසඳලා එහෙම නෙමෙයි. හොඳේ, ඒ වෙනුවට ඔන්න සිංහලයා ගහනවා, ඔන්න උන් උඹලව මරනවා කියන ඒ ක්‍රූර සංකල්පය, ඒ ක්‍රමවේදය විකුණලයි ඔය දෙමළ නායකයොත් වැඩි හරියක් ජීවත් උනේ. ඒ නිසා බලය බෙදීම කියන මාතෘකාව හරහා මේ එන්ට යන්නේ ඇත්තම කිව්වොත් මේ රට අද මුහුණ දෙන උතුර දකුණ දෙකම මුහුණ දෙන බංකොලොත් රටේ ගැටලු යට කරන උප්පරවැට්ටියක් බවයි අපේ විශ්වාසය. ඒ බව බුද්ධිමත්ව තේරුම් ගැනීම මේ රටේ සියලු ජනකොටස්වල වගකීමක්. මතක තියාගන්න, උන් සඳලු තලවල එකට සෞදිය පුරනකොට ඔව් දෙමළ සිංහල සියලු දේශපාලන නායකයෝ. හොඳේ, අපි කොළපාට නිල්පාට එක එක ජාතියේ පාටවලටත් බෙදිලා මරාගත්ත මරා ගන්න ජාතියක් නේද? උන් තෝසෙයි වඩෙයි විස්කි කිරිබතුයි එකම මේසේ එකට කනකොට එකට බොනකොට අපි මහපාරේ ගිනි තියලා දෙමළ සිංහල මුස්ලිම් මිනිස්සු මරාගත්ත රටක් මේක. මේ රටේ ජාතිවාදී ගැටුම් ඇති කළේ, ඊට පෙට්‍රල් භූමිතෙල් දුන්නේ, ගින්දර දුන්නේ ජේ.ආර්.ලා ප්‍රමුඛ දේශපාලනඥින් කියලා අමතක කරන්න එපා. හරිද? ඉතිහාසය කියවන්න, එදා ආසියාවෙම කපටි නරියා කියලා කිව්වේ ජේ.ආර්.ට. මේ ඉන්නේ එයාගේ බෑනා කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා.
නිදහස් කර ගැනීමට නොහැකි වූ කිරිපිටි කිලෝ ලක්ෂ 4ක් කොළඹ වරායේ සිර වී ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමේ සාමාජික ලක්ෂ්මන් බීරසූරිය පවසනවා. කිරිපිටි කිලෝ ලක්ෂ 4ක් කොළඹ වරායේ රැඳවිලා තියෙනවා. ඒක නිදහස් කරගන්න බැරුව ඒකෙන් කිරිපිටි කිලෝ ලක්ෂයක්. ඒ කියන්නේ පැකට් 250,000ක්. දරුවන් ලක්ෂ 16කට දෙන කිරි. මේ ප්‍රමාණය ජූලි මාසයේ සිට ජූලි 15 වෙනිදා ඉඳන් අද වෙනකම් වරායේ තිබිලා දැන් ඒක නරක වෙන තත්ත්වයට පත් වෙලා දැන් ඒගොල්ලෝ ලෑස්ති කරලා තියෙනවා. ඒක වෙන්දේසි කරන්න කුකුල් කෑම වල. මේ වගේ මේ ජාතික අපරාධ කරන නිලධාරීන් නිසා තමයි මේ රට මේ වගේ පරිහානියට පත් වෙලා තියෙන්නේ. කිරි වීදුරුනොත් කොමිස් එකක් ගහන්න තමයි මේ බලාපොරොත්තු වෙන්නේ. ජූලි මාසෙ 15 වෙනිදා අපු කිරි දැන් නරක වෙලා. මේව තියන්න ඕනේ සෙන්ටිග්‍රේඩ් අංශක 25 අඩුවෙන්. ඒතකොට මම මේ ගැන ඇහුවාම කස්ටම් එකෙන් කියනවා නෑ අපිට එහෙම පහසුකම් නෑ මේවා තියන්න. වරායට නැවාවේ ඔක්තෝබර් 20. එතකොට අපි මේක අනුමැතිය සඳහා ඉල්ලලා තියෙන්නේ ඔක්තෝබර් 5 වෙනිදා. ඔක්තෝබර් 5 වෙනිදා කර්මාන්ත අමාත්‍යාංශයට දාපු ලිපිය ඔක්තෝබර් 19 වෙනිදා යොමු කළා තියෙනවා ආනයන පාලකවරියට. එතුමිය මේක තියාගෙන හිටියා දවස් 35ක් එතුමියගේ කාර්යාලය. තියාගෙන ඉඳලා නොවැම්බර් මාසේ 15 වෙනිදා රේව් අධ්‍යක්ෂ ජෙනරාල් වරයාට යවන ලියුමක්. මේක කන්සිඩර් පේවරබලි කන්සිඩර්. එතකොට මේ ලිපියේ කන්සිඩර් පේවරබල් කන්සිඩර් කියන එක ඉංග්‍රීසි තේරෙන්නේ හැලු මේ රේගු නිලධාරීන්. රේගු නිලධාරීන් කියනවා නෑ මේක කියලා දීලා දෙන්න කියලාත් නෑ නොදෙන්න කියලාත් නෑ. කිරි පැකට් එකකින් රුපියල් 128ක් ගන්න බලාපොරොත්තු වෙන තමයි මේ අය මේ වැඩේ කරේ. මේ අතර අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා ශ්‍රී ලංකා වරාය අධිකාරී ගුදම් පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. එහිදී අනාවරණය වී ඇත්තේ විවිධ රේගු නීති සහ රෙගුලාසි නිසා වසර 10කට ආසන්න කාලයක් පුරා වරායේ ගුදම් තුල නිෂ්කාශනය නොවූ භාණ්ඩ සිර වී ඇති බවයි. බහලුම් 108ක සහ ගුදම් තුල තිබී මෙම භාණ්ඩ තොගය සොයාගෙන ඇති අතර මේ තුලින් වරායට ලැබීමට තිබූ ගුදම් ගාස්තු සහ බිම් කුලී විශාල මුදලක් අහිමි වී ඇති බවද අනාවරණය වී තිබෙනවා. මෙහිදී පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත්තේ මෙම භාණ්ඩ දෙමසක් තුල නිෂ්කාශනය කිරීමට කටයුතු කළ යුතු බවටයි. ඒ සඳහා රේගු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය නිලධාරීන්ගෙන් සැදුම් රට කමිටුවක්ද පත් කර තිබෙනවා. කැරට් 22කට වැඩි රන් භාණ්ඩ පැලඳගෙන ගුවන් තොටුපළින් පැමිණීම තහනම් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය පවසනවා. රන් භාණ්ඩ පැලඳගෙන පැමිණීම ජාවාරමක් වී ඇතැයි ඔහු පෙන්වා දෙනවා. මාසකට ඩොලර් 10,30,000ක පමණ පාඩුවක් මෙනිසා රජයට සිදුවන බවයි රංජිත් සියඹලා පිටිය රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ. ගුවන් මගීන්ට විදේශයන් සිට පැමිණෙන විට ස්වර්ණාභරණ ලෙස රත්රන් වුමනා ප්‍රමාණයක් පැළඳීමට අපි අවස්ථාව සලසලා දීලා තිබුණා. මේ අවස්ථාව ප්‍රයෝජනට අරගෙන සමහර අය ජාවාරමක් ලෙස රත්රන් පැළඳගෙන විශේෂයෙන්ම කැරට් 24 වාගේ ප්‍රමාණයෙන් රත්රන් පැළඳගැනීම තුළින් සැබෑ ස්වර්ණාභරණ නෙවෙයි ස්වර්ණාභරණ ලෙස සැකසූ රත්රන් දම්වැල් පවා රැගෙනීම තුළින් දිනකට මේ ජාවාරම් කරුවන් කිලෝ 50 ආසන්න ප්‍රමාණයේ රත්රන් ප්‍රමාණයක් දිවයිනට ගෙනෙන තත්ත්වයක් උදා වෙලා තිබුණා. විශේෂයෙන්ම ඒ තුළින් ලොකු විදේශ විනිමය හිගයකින් පෙළෙන අපේ රටට ඩොලර් 10,30,000කට ආසන්න මුදලක් විදේශ විනිමය අහිමිවීමක් මාසිකව සිද්ධ වෙන බව වාර්තා වුණා. අපි සුවිශේෂී තීරණයක් ගන්න සූදානම්. ලබන සතිය අවශ්‍ය ගැසට් පත්‍රය නිකුත් කරන්න. ඒ තුළින් විශේෂයෙන්ම කැරට් 22කට වැඩි රත්රන් ආභරණ ලෙස කිසිකෙකුට පැළඳගෙන ඉන්න බෑ. පැළඳගෙන ඉන්නවා නම් ඔවුන් අනිවාර්යයෙන් මේ සඳහා විශේෂ බලපත්‍රයක් ලබා ගත යුතුයි. කැරට් 22 හෝ ඊට පහත සැබවින්ම ස්වර්ණාභරණ සඳහා භාවිත කරන රත්රන් ආභරණ පැළඳගැනීමට ප්‍රශ්නයක් නැහැ. අරගලය අසාර්ථක වූයේ නායකයෙක් සිටියේ නැති නිසා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. තමාද කිසිවිටකත් ජනාධිපති වේ යැයි සිතුවේ නැති බවයි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. දේශපාලන පක්ෂ ගොඩක්කට ආරාධනා කරනවා. දැන් ඔබතුමා විතරයි පැමිණියේ. ඒක සම්බන්ධ මොකද කියන්නේ? ඉතින් ඒක ඒගොල්ලන්ගේ අදහස් නේ. ඉතින් මට ආරාධනා කරපු ලියුමේ තියෙන කරුණු අනුව මම තීරණය කළා මම මේකට අනේ හොඳයි කියලා. ඒ නිසා මම ආවා. මොකෝ මේ දේශපාලඥයෝ කැමති නැත්තේ මොකෝ මේ බුද්ධිමය අරගලයකට? ඒක ඉතින් ඒගොල්ලන්ගේ මහන්න උනා. ඒ ගැන අනික් අයට දොස් කියන්න බැහැ. මට තියෙන්නේ මගේ වගකීම සහ යුතුකම ඉෂ්ට කරන එකයි. ඒ නිසා මම ඉතින් ආවා. බුද්ධිමය අරගලයකින් ගමනක් යන්න හදන එක ගැන මොකෝ මේක සාර්ථකත්වයකට යන්න පුළුවන් කමක් වෙයිද? ඇත්තටම ඒක තමයි. හරි. අපි දැන් මීට මාස ගානකට කලින් දැක් අරගලයේ එතනදී අපි දැක්කේ ඒගොල්ලන් තුල තිබුණු හොඳ අරමුණක්. නමුත් අරගලය අසාර්ථක වුණා. අරගලය අසාර්ථක වෙන්නේ හේතුවක් තමයි අරගලයට නායකත්වය දෙන්නේ කවුද කියලා නායකයෙක් ඉස්සරහට ආපු නැති එක. ඔබතුමා හීනෙන්වත් හිතන්න නැතුව ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයෙක් වෙයි කියලා. මට එහෙම හීන පෙනිලා නැහැ ඉතින්. දැන් කවුද හිතුවේ මං ජනාධිපති වෙයි කියලා?
හැබැයි ලංකාවේ එකපාරටම ඇමතිකමින් ජනාධිපති උනේ මං තමයි. මම ජනාධිපති කියලා මං හිතලා නැහැ කවදාවත්. ඉතින් මං ජනාධිපති වුණා. ඉතින් ලෝක දේශපාලනේ ඕම තමයි ඉතින්. හරි. අයවර වහන්න වෙනලා වෙන්න. කනපිට යන රට ගැන කතා කරන සජිත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ලක්ෂ ගණනක ජනතාව පාරට ගේන්න සූදානම් බවයි පවසන්නේ. දැන් රටේ ඔක්කොම වෙන්නේ කනපිට. ජනාධිපතිවරයාත් කටයුතු කරන්නේ කනපිට. අපිට පෙනෙනවා වර්තමාන ජනාධිපතිතුමා ප්‍රමුඛ මේ ආණ්ඩුව රටේ ජනතාවට බයයි. දෙන්නේ කුටුවත් එකතු වෙන්න ඉඩ දෙන්නේ නැහැ. මහපාරේ ඇවිදින්න බෑ. ඒ නිදහස අහිමි කරන්නට යන්නේ. මම එකක් කියන්න කැමතියි. මට ඇහුණා කියනවා මේ පාර යන්න බැහැයි කියලා මේ අවසර නැතුව දේශපාලන ගමන. අපි එක පාරකුත් ඔප්පු කරා පහුගිය දවසක අවසර ගන්න නැතුව පාරේ ගිහිල්ලා. අභියෝග කරනවා නම් ඕනනම් අපි දසලක්ෂ සංඛ්‍යාත ජනතාව ගෙනල්ලා අවසර නැතුව පාරේ ගිහිල්ලා පෙන්නන්න ඕනනම්. මං අහනවා අන්නේ අභියෝග කරනවද? පුළුවන් නම් අභියෝග කරන්න. එන්නේපා තහංචි දාන්න ප්‍රජාතන්ත්‍රවාදයට. එන්නේපා අපිව ගිනි අවි අමෝරාගෙන අපිව මට්ටු කරන්න. හොඳට මතක තියාගන්න මේ ප්‍රේමදාසලා තර්ජන වලට සැලෙන්නේ නැහැ, යටපත් වෙන්නේ නැහැ කියන එක හොඳට අවබෝධ කරගන්න. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.